චක්කවාලි සූුවත්‍රා ගච්චන්තු දේවෙතා සද්ධම්මන් මුනි රාජස්සේ සුනන්තු සගග මොක්කදන් ධම්ම සවන කාලු අයං බදන්තා, දම්මස්සවන කාලු අයං බදන්තා ධම්මස් සවන කාලු අයං බදන්තා නමුතස්ස භගෙවතු අරහතු සම්මා සම්බුද්ධස්සේ, නමුතස් භගෙවතු වරහතු සම්මා සම්බුද්ධස්සේ නමුතස්ස භගෙවතු වරහතු සම්මා සම්බුද්ධස්සේ යථපිපුප්පෙරාසිම්හා කයිරාමාලා ගුණේ බහු. ඒවන් ජාතයන මච්චයන කත්ත බංකුස ලංබහුන්ත ශ්‍රද්ධාවන්ත පින්වතුනිි තුලෝක හාග්‍ර වූ භාග්‍යව තරිහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේ සියලුම ලෝකසත්වයා අභිබවලා ඥානයෙන් ගුණයෙන් නුවනින් රිද්ධයෙන් සෑම දෙයකින්ම පරතනට පැමිණියක් තමන් වහන්සේ මනුස්්‍යයන්ගෙන් මනුෂ්‍ය සිටුවරුන්ගෙන් රජවරුන්ගෙන් පවා වැඳුම් ලබමින් මනුස්්‍ය භූතවෙච්ච සත්වයන් ගෙන කවර කතාද දෙවියන් දෙවි රජය හොබවන දෙවී රජවරුන්ගෙන් දෙවියන් පවා මන්ධනා කරන බ්‍රහ්මයන්ගෙන් බ්‍රහ්ම රාජයන්ගෙන්. අකනි්ට බ්‍රහ්මලෝක වාසි ස මහාකල්ප සොලොස් දහසක් ආයු වැළඳු අරිියත් බ්‍ර්මයන්ගෙන් පවා බුද්ධත්වයට පත්වනාම බන්දනා ලැබීම ගැන කවර කතාද මහාපෘතුවයට පාතබු මොහොතේ දීම බන්ධනා ලැබුව. සකළ සත්ව සමූහයාගේම පෝජාවට වන්දනාවට සුදුස වූ හෙයින් වහන්සේ අරිහත් නම්වනෝ. එභාග්‍යතුන් වහන්සේ එවන් වුවෝ තත්ත්වයකට පත් වනිේ සංසාරය මුළුල්ලෙහිදීම ප්‍රගුණ කරන ලද අසීමිතබෝ පුුණ්්‍ය සම්භාරය හේතු කරගෙනයි. උණහන්සේ උපනුඋපන් ජීවිතයන් හිදී. සදව් ලෝක වාසීන්ගෙන් බන්ධනාමාන ලැබීමට තරං පුුණ්‍ය භාග්‍යයක් ගුණ මහත්වයක් බෝධිසත් අවධේ පවා තිබුණා. පස්්චිම භවේදී තමන් වහන්සේ යම් හයකින් යමෙකොට වන්දනා කරා නම් ඕහගේ සිත හිස. සත්කාඩකට පැලෙන්න්නට තරම් තමන් වහන්සේගේ ගුණ මහත්තේ ඉහලයි. එ සියල්ලක් මන්වහන්සේ ලැබිවේ සසර මුළුල්ලෙහි කරන ලද පුුණ්්‍යකර්මයන් කුසල කර්මයන් හේතු කර ගෙනයි. සිංගතන පිවෙලින් සිද්ධ කරගෙන පැමිණියාව වූ දේශනා මාලාවට අනුව අද ඉදිරිපත් වෙලා තියෙන්නේ කාමාවචර කුසලය අරූපාවචරුසේ අරූපාවචර කුසලය ගැන සඳහන් කිරීමටයි. මතක් කරනව නම් මුලින් අපි කර්මය ගැන සඳහන් කළා. හිට පස්සේ කර්මයෙන් සිද්ධ වෙන කෘත්තය හතර ගැ කීවා. ඒවගේම ඒ කර්මයන් මරනාසන්නේලි ඉදිරිපත්වෙන ක්‍රමය ගැන කීවා පිළි වෙලා ගැන. ඒවගේම ඒ කර්මයන් විපාක දෙන්නාව කාලයන් ගැන ප්‍රකාශ කලා මෙ සෑම එකකින්ම කියලති එකම චේතනාව නම් වූකර්මය ගැනයි. ඊළඟට, පරමාර්ථ ධර්ම විභාගයක් ලෙස කලින් දේශනාවිදී ඒ ඒ භවයන් හිදී කර්මයන් විපාක දෙන සැටියේ කර්මයන්ගේ විපාක ලෙස ලැබෙන්නේ කවර කවර සිද්ධ කියන එක ප්‍රකාශ කළ දේශනා කළා එ වගේ ම අකුසල කර්මයන් සම්බන්ධයෙන් කෙටි හැඳින්වීමක් කළා දැන්තියෙන්නේ කුසල කර්මයන් සම්බන්ධයෙන් අප දත යුතු කරුණුටික දැන ගැනීමටයි මේකත් බො විස්ථාර වූ කතාවක් නමුත් කාලානුරූපීව අවස්ථානු කූලව අපි ශක්තිපමණගේ කරන්නට බලාපොත්තු වෙනවා පින්හතුන කුසලය කුසලය පින පින කියලා නානා වචනවලින් හඳුන්වලා තියෙන්නේ පිරිසිුදු සිතෙන් සිදු කරන්නා වූ පිරිසුදු සිතක සිතක් සමඟ සම්ප්‍රයොක්ත වන වූ ප්‍රධාන වශයෙන් චේතනාව නම් වූ ධර්මයට. අමතරව චිත්ත ඒ වෙලාව පහල වෙන සියලුම සෝබන චිත්ත චෛසික ධර්ම සියල්ලටමත් කුසලය පින කියලා කියන්නට පුළුවන්. සමාරකෙනෙක් බෝ විට අද නගෙන ප්‍රශ්නයක් තමයි කුසලයයි පිනයි දෙකක් කියන එක. දෙකක් ද එකක් ද. පංහතුන පරමාත් ධර්ම විභාගයට ගියාට පස්සේ. ඒ කියන්නේ සත්‍ය වශයම තියෙන්නව වූ ධර්මයයක් උමසගෙන යනකොට. අපේ සිත්තුල පහල වෙන, මත්තුූ විපාකයක් ඇති කිරීමට සමර්ථ වෙන පිරිසුදුවෙච්ච චිත්ත චෛතසිකයන්ට තමයි යහපත් කර්ම කියලා කියන්නේ. මේවා අකුසලයන්ට ප්‍රතිවිරුද්ධයි. අකුසලයන් යටපත් කරලා අකුසලයන්ට නැගීන දෙනෙ නැතුව සිත පිරිසුදු කරමින් අකුසලයන් නසමින් පහළ වෙන්න වූ උධර්මයක් තමයි මේ යහපත් කර්ම කියන ඒවා. ගැ අපි විටි විිට සාකච්ඡා කලා අද තියෙන්නේ විශේෂය මේය කුසල කර්මය ගැන කියන්ටයි. පින්ගතුනි මේක දැනගන්න ඕන කරුණ තමයි පාලි භාසාාව කියලා කියන්නේ දාතු මූලක බාසාාව. මේ භාසාාවේදී යම්යම් දේවල් හැඳින්නේීම සඳහා නානා ධාත් උපකාර කරගෙන නානා වචන යොදාගන්නට පුළුවන් දැන් උදාහරණයකට සිත කියලා ධර්මයක් තියෙනවාන දැනගන්නා වූ ක්‍රියාව තමයි සිත පරමාර්ථ වශයෙන් මේක ක්‍රියාවක් නමුත් මේක වචනයට නංවන්නට නං ඒ තිබෙන්න වූ ලක්සණ අනුසාරයෙන් ප්‍රඥප්ති වාචක වෙච්ච යම් කිසි වචනයක් යොදාගන්නට ඕනි භාසාාව කියන්නේ සම්පූර්ණයෙන්ම ප්‍රඥප්ති සමූහයක් පනවාගත්ත දෙයක්. එතකොට පාලි භාසාවෙ තියෙනවා ගැඹුරට ගැමරට ගියාට පස්සේ ධාතු කියලා කොටසක්. ධාතු කියන එකේ තේරුම ධාතු කියනකින් කියවෙන්නේ. වචනයකි අකුරු කහිපයක් තියෙන්නේ පද කැටතියක් එක අකුරු කැටියක් තමයි පදයක් ලස තිෙනවා. එහි අම්කිසි අර්ථයක් ගැබ්බලා තියෙනු. උදාහරණයකට භූ කියන ධාතුයේ තියෙනවා වීම් මර්තයක්. පච කියන ධාතුයේ තියෙනවා පිසීම මර්තයක්. එවගේ ගමු කියන ධාතුයේ තියෙනවා ගම නාර්ථයක්. මේ වගේ? ධාතුුවලින් යම් යම් අර්ථ ගැබ්වෙච් ධාතුවලින් තමයි පාලි භාසාාවේ සියර අනු පහකටත් අ අනු නමයකටත් වඩා වැඩි වචන සංඛ්‍යාවක් නිර්මාණය වෙලා තියෙන්නේ මෙ ධාතුූන් මුල් කරගෙනයි. එතකොට සිත කියන මේ එක අරමුණු දැනගන්න වූ ක්‍රියාව නානා ධාතුූන්ගේ එකතුව උඩ නානා විදිහට හඳුන්වන්නට පුළුවන්. චී කියන ධාතුයෙන් අත්වනෝ සන්තානං අත්තනෝ සන්තානංකම්ම කිලේසෙහි චිතන්තයේති චිත්තන් කියලා සිත කියනට චිත්ත කියන වචනය ගන්ට පුුවන්. එවගේම මන කියන ධාතුුවෙන් මනස්ස කියන ආර්ථය ගැටුව මිනිීම් මර්ථයෙන්. ඥා කියන ධාතුවෙන් විඤ්ඥාණය කියන වචනය හදන්නට පුළුවන්. මේ හැම අවස්ථාවකදීම සිතේ තිබෙන නානා ලක්සන උපකාර කරගෙන. ඒ කියන්නේ විපාක චිත්ත චයිසිකයෝ, කර්මයන් විසින්, විශේසයම කර්මයන් විසින්. එවගේම කෙලේසියන් විසින් සංස්කරණය කරනු ලැබූේව නිසා චී චයේ කියන ධාතුවෙන් චිත්තගෙන මචනය හදාගන්නවා. එඒහි අදසයේ කර්ම කෙලේසියන් විසින් ලැස් කරපු භාවය තමයි එහි අනුන්නලා තියෙන්නේ. එවගේම මන කියන ධාතුව තින මැනීීම ර්තයක්. මැනී මර්තයෙන්, සිතෙත්තිබෙන එයා කාරය අරමුණු මැනගන්නව ස්වභාවය මනින ස්වභාවේ අරමුණු කරගෙන මුල් කරගෙන මානස කියලා වචනයක් හදාගන්න. මනෝ කියල වචනයක් හදාගන්නවා. එවගේම මානසකල වචනයෙකු හදාගන්න.හ දෙකේ මාර්ථය එකයි. ඉරන්න ඥා කියන ධාතුේ තියන දැනගැනීම. ඥාජානන එකන දැනගැනීම මර්ථය තියෙන්නේ. ඥා කියන ධාතුුවෙන් විඤ්ඥාන වීකකින උපසරග යොදලා වි්ඥාන කකිර පද හදාගන්න. ඒන අරමුණු දැනගන්න අර්ථයෙන් සිතට විඤ්ඥාන කියනවා. ඒවගේ අරමුණු මනගන්නාර්ථයෙන් මනස කියලා මනෝ කියලා කියනවා. ඒවගේම සිතනාර්ථයෙන් චිත්ත කියලා කියනවා. සමහර් සිත්වලට කර්ම කිලේසියන් විසින් නිර්මාණය කරපු නිසා හදපු නිසා චිත්ත කියලා කියනවා. මේ වගේ පින්වතුන එකමාර් එකම ධර්මයට නානා ධාතුූ යොදලා නානාාව වචනලින් හඳුන්වන්නඩ පුළුවන් මේ මොන වචනයෙන් හැඳින්න්නවත් එකම ධර්මයක් හඳුන්ලතිනි. වගේ තමයි යහපත් කර්ම කියන දේවල් වල තියෙන්න වූ ලක්සන දෙකක් උපකාර කරගෙන අරමුණු කරගෙන ධාතු දෙකක් මුල් කරගෙන කුසල කියන වචනයයි පූ කියන පුං්්‍ය කියන වචනයයි නිර්මාණය කරලා තියෙනවා. ඒ කියන්නේ ලා කියන ධාතුවෙන් ඒන ලාකින ධාතුවෙන් සිඳින බවක් කපන බවක් අරතවත් වෙනවා. එතකොට මේ ලූ කියන ධාතුවෙන්. එතකොට මේ ධාතුවට කූ කියන උපසරගේ යොදලා කූ කියන කුච්චි තාර්ථය දන නිපාතය යොදලා ලු කියන ධාතුවත් එක්ක යම් යම් ප්‍රත්තය යොදලා කුසල කියලා සැබයිම සල කියන ධාතුවෙන්. සල කියන ධාතුවත් තියෙනවා සල කියන ධාතුවට කූ කියන උපසරගේ යොදලා තර කුසල කියන පදේ නිර්මාණය කරලා තියෙනවා මොනොවාද කුච්චිතවෙච්ච නින්දිිතවෙච්ච ධර්මය, සලයන්ති චලයන්ති විද්‍යධන්සසින්තීති කුසල. සල කියන ධාතුුවෙන් සොලවන ඒවගේම ඒවා විනාශ කරලධාන ඒවා නසල ධනකින් අර්ථයක් කරගන්නවා. ඇදර කුච්චිතවෙච්ච නින්දිිතවෙච්ච එ පාපක ධර්මයන් චලනය කරවලා ඒවා හොළවල දාලා විනාස කරල ධාන අර්ථයෙන් මේ හටගන්නුත් කුසල ධරමේ යහපත් කර්මයට කුසල කුසල කියලාකිවා. ඒවගේම පූ පවනය කර ධාතුවත්වයන. පූ පවනය කියනක තේරුත් පිරිසුදුකිරී මර්තය පූ ධාතුව. ඒ පූ ධාතුවට යම්යම් විභක්ති ප්‍රත්තය දලා ඒ ධාකිතක ප්‍රත්්‍යයාදී යෙදිලා පුං්ඥ කියන වචනයක් හදාගන්නවා. ඒයි කියවෙන්නේ. සන්තානයේ පිරිසුදු කරන්න වූ ධර්මයයි. කුසල අකුසල ධර්මයන්ගෙන් කෙලෙසු ධර්මයන්ගෙන් සිත පිරිසුදු කරන්නාව චිත්ත සන්තානයේ පිරිසුදු කරන්නවූ වර්තයෙන්. එකම යහපත් කර්මයට puඥ්ඥ කියල යෙදවා. ඒනුව එකම කර්මයට තමයි පින්ගතුනි එකම යහපත් වෙච්ච සෝබන ධර්මයන්ට තමයි මේ කුසල පුං්ඥ කියන වචන දෙකම යොදලා තියෙන්නේ. ඒ වෙන්නාවූ කෘත්්‍යය දෙකක් කරමුණු කරගෙන. පං් කුසල කියලා ර්ථයේ දුව මනිසාකුන් මේක ධර්ම දෙක් නොමෙන බා මුලින්ම මතකත බාගන්. එනිසා සමහර කෙනෙක් කියනවා පින් කරන්නට එපා කුසල් කරන්නට කියලා. මේවා පින්වතුනනි හරියට භාසාාව ධර්මය නොදැනීමින් කරන ප්‍රකාශන. සාමාන්‍යෙන් මෙහෙම කිව්වට වරදක්නේ. භවය ප්‍රාර්ථනා කරගෙන භවබෝග සම්පත් ඒ වගේම සසර දිග්්‍යස්තන සම්පත් ප්‍රාර්ථනා කරගෙන පින් කරන්නට කුසල් කරන්නට එපා. එවටකිෙන වට්ට ගාමිනය කුසලය කියලා. ඇත වට්ට ගාමිණී පින කියලා. නිවන් පතාගෙන විිවට්ට පතාගෙන කුසල් කරන්න පින්කරන්න එට විවට්ට ගමිණ කුසල් විවට්ට ගාමණන පින් කියලා ඒ නිසා පින්ගතුන ධර්මය කිසිම තැනක පිනයි කුසලයයි කියන දෙක ධර්ම දෙකක් මේ දෙකෙන් පින්විතක් කුසල් විතරක් කරන්න පින්කරන්න එපා කියලා දේශනාවක් කොහෙවත්නෑ මා භික්වේ පං්ඥානං භාහිත්‍ය. මානන පින්වලට බයවෙන්නට එපා පුණ්ඥන් ඒතන් සුකස් සාධි වචනා. ි කියලා කියන්නේ සුකේටම නම භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සත්‍යයන් සසසිරින් ගොඩ ගන්නට බලාපොත්තුවන කාරුණ කියණන් වහන්සේ සසර දික්වස්සන දෙයක් කරන්නට කවදාවත් වනොදන වදාරන්නේ නෑ. ඒනිසා පිනයි කුසලය යනු එකක්ම බව මතක තබාගෙන ඉදිරියට කරගෙන යන්නා වූ ඒ ධර්මය ශවනය කරන්න. පින්හතුනි කාමාවචර කුසල කරමය කියනකොට යහපත් කර්මණ මේක ප්‍රධාන වශයෙන් ප්‍රබේද දෙකක් අපට දැක ගන්නට පුළුවන්. මොනවාද දසපු්ඥක්‍රියයා එවගේ දස කුසල කර්ම පත. දස පුං්ඥක්‍රියා කියෙනකොට එතන තියෙනවා දාානය, සීලය, භාවනාව, වේ‍යාවච්චය අපචායනය පත්තිධානය, පත්තානු මෝදනාව, ධර්ම දේශනාව, ධර්මශ්‍රවනය දිත්්ති උජුකම්ය කියලා කුසලකර්ම පිින් දහයක්. දස කුසල කර්ම පත කියනකොට ප්‍රාණ ගාතයෙන් වැැලකීම අධින්න ආදානී ැකීම. කාම චාචාරයෙන් හැලකීම මුසාවාදීෙන් වැැලකීම ඒවගේම පිසුනාවාචයෙන් හලකීම ස පරුසාවාචයෙන් හලකීම සම්ප පලාාපයෙන් වැැලකීම ඒවගේ මනබිද්්‍යාව අ්‍යාපාදය සම්මාධිත්්්‍යය කියලා එතන පින්වතුනි දස කුසල කරම පතයක් තියෙනවා. මේ දෙක වෙන්වෙන් ලසේ ඉගෙන ගත්තට පස්සේ අපට ඒ ධර්මය මනාකොට සිද්ධ කරගන්න පුළුවන් ස්සදා උත්සාහයක් ඇතිබෙනවා. ල දස ඥාක්‍රයා විස්තර කරොත් පංගතුනි ලෝකේ යන සෑව පින්කමක් සෑමකුසලයක්ම මේ කියන කොටස් දහයට ඇතුළත් කර ගන්නට පුළුවන්. කෝමද ධනය කියලා කියන තමන් සන්තක යම් කිසි දෙයක් වෙන කෙනෙකුගේ ප්‍රයෝජනය සඳහා අනුග්‍රය පිණිස හරි හෝගේ ගුණසහි කරලා පූජාබුද්ධියෙන් හරි පරිත්‍යාග කරන්න කිරීම තමයි දානය කියලා කියන. ඒ වෙලාවේදී මේක විශේෂෙන්ම චේතනා මුල්කරගෙනයි සිද්ධ වෙන්නේ. කායිකව හරි වාචසිකව හරිතමයි ප්‍රධාන වශයෙන් දානය සම්පූර්ණ වෙන්නේ. මානසිකව කර දානත් තියෙනවා නමුත් ඒක සාමාන්‍යයෙන් සුළබව සිද්ධ වෙනවා අඩුයි තිලෝක විජේකෙන චක්‍රවර්ති රජුරුවෝ මානසික මනෝමය ධදානයක් දුන්නන බෝසතාාණන් වහන්සේක ජීවිතයකදී චක්‍රවර්ති රජ කෙනෙක් වෙලා ඉඳලා තමන්ගේ උඩනට ගිල්ල පල්ලග බැදගෙන මෙහෙම කල්පනා කලා. එතුමා මුළු සක්වලම තියන මුහුදුවල පොළොවේ හැම තැන තින රම් විදිී මුතුමැණික් සියල්ලක්ම මනසිං එක තැනැට ගොඩ ගෙසවා. ඊට පස්සේ විශා විශාල ගොඩ නැගිල්ලක් නිර්මාණය කළ. ඒකේ නානාදේවල් තියෙන වසක්මන් මළු වැඩ ඉඳට තැන් ආසන ඇඳවල් මේ සියල්ලක්ම නිර්මාණය කර මනසින් ඔොක්කොම කරන්නේ. ක්‍රමාණු කෝලව කලබලයක් නැතු පිළිවෙලින් සමාධිමත්හිතකින් කරනවා සියල්ලම ේත තියන වගේ කර. ඊල්න්ගට ලෝ පහලවෙච් ෝත බුදුවර පස බදර මහරහතුන්හස සියල දනාමත ඩම කෙර්වා. සිරුදනානම කියල කියනෙ බහෝ ප්‍රමාණයක් වැඩම කෙර්වා. වැඩම කරවලා උනාන්සේලා දැන් සමහරකෙනෙක් ආසන් වසක්මන් මළුවේ සක්මන් කරනවා. සමහරකෙනෙක් කාසනවල ඉඳගෙන ඉවා සැතපිලා ඉන්නවා. බුදුවරු ශ්‍රාවකයන්ගේ ප්‍රශ්නහනවා. ශාවකය බුදුවරන්ගේ ප්‍රස්න ආගැන විසඳගන්නවා. පසේ බුදුවරු සාකච්ඡා කරගන මේ වගේ. බුදුවරු පසේ බුදුවරු රාතන් වහන්සේලා සියලු දෙනාම ඒ ගොඩ නැගිල්ල ඇතුළේ සුකවිහරණයෙන් සැපවේරණයෙන්, ධර්මසාකච්ඡා කරමින් සමාපත්තිවට සමවැදමින් සිත ව සිතුූ පරිදි ඉන්නනා ලෙස සිටින් සිතා ගත්තා. මේක සමාධිමත්ව සිද්ධකරන්ට ඕන දෙයක් මෙම කරලා උනාහන්සේ කවරද්ද කරේ. සියලුම වස්තු ගෙනල්ලා වටිනා කියන සියලුම දානවස්තු සම්පාදනය කරගෙන ආහාරවලින් සුවඳින් මලින්, පැනිින්. ඒ ගන්ධයන්ග සියල් ලංගම පූජා කර. මේ විදියට මහාකුසලයක් හිත ඇතුළේ සම්පාධනය කර ගත්තා එදා බෝසතාාණන් වහන්සේ. මේක පින්ගතුන බැරිවෙලා හරි ඇතුමාට ඒවගේ සැපස් ඒවගේ වස්තුටිකක් ලැබිලා. ඒවගේ ප්‍රතිගලාාආකෝටිකක් ලැබුණනං, ඒ කාන්තෙන් ඒ කර මාසිිකත්වය තමයි සිද්ක නිස මේ කපටි කමින් වංචාවයෙන් කරන්න පුුවන්යක් නෙවෙයි. ඒවගේ මානසිකත්වයෙන් දානයක් දුන්නා ඒ දානයඋන්හන්සේට ස්වර්ග සම්පත් පිණිස. ර නින පන්ස හතුුණ. මේවාගේ මනෝමේ දාන දෙන්නට පුළුව අම් පින්ගතුනි. ඉතින් සාමාන්‍යෙන් දානය සම්පූර්ණ වෙන්නේ කයිෙන් සහ වචනයෙන්. ඉතින් එතදි ප්‍රබල වෙන්නේ චේතනාවයි. තමන් සන්තකදය අතහරින පරිත්‍යාග කරන චේතනාාව උත්සාවත් භාාවය එතන දානය කියලා තියන්නේ. සමහර වෙලාවට ධානය කියලා කියනවා දෙන වස්තුුවටත් ඒකනේ භික්‍ෂූන් වහන්සේට ආහාර පූජ කරනකොට දන්දනවා ධානය වැරදවාද කියලා ධානය අරංගෙනවා කියලා කියන්නේ. එතනද එතන දි පින්ගතුනි. බාසාවිදිියක දා කියන ධාතුවෙන් කර්මාර්තයෙන් තමයි එතන කරමය කිය කරමයෙන කාරකේ මුල්ලලා තමයි දානකන පද හතෙන්නේ. මෙතන දි හැදින චේතනාව කරන කාරකය මුල් කරගෙන දාන කියලා කතා කරන්න එතුන මෙතැදි චේතනාව තමයි දානය. සීලය කියලා කියනකොට සීරය කියන කේ වචනය සංවර භාවේ. මේක පින් තුනි ආම වශයෙන් පංචසීලය ඉඳලා උපසම්පදාශීලයේ දක්වා දිවිනය එකක්. මේ පාස ඇතු තම මෙ සීලේ තියන්නේ. ඒෙ ේසෙන් ැනග යුතුදයක් තමයි, ඕනෑම කෙනෙක් මනුස්සේෙක් වෙලාව පන්නනම් මනුස්ස ගුණධර්මයක් ලෙස එවගේම සර්වසාධාරණ ගුණධර්ම ලෙස, පංච සීලය අනිවාරය රැකයුතුයි, ඒක බෞද්ධ අබෞද්ධ කියල බේදයක් නෑ. පින්ගතුන යම් කෙනෙක්ින් සසාමාධන් වෙලා හෝ සමාධන් නොවී හෝ. පංචසීලයෙන් කවරක් හෝ කලනවානං ඕ දුස්සීලේක් බ මතකත ාගන්න. හෝගේ සිල්වන්ත භාවේ නැතිවෙනවා. එක සික්සාපයයක් ෝ කඩමින් සිිල්වන්තභාවයක ඉන්නට හැකයාාවක් නෑ. යම් හේකින් මේ සිික්ෂපද පහම සමූහ වසේනරගෙන කවරු හරි හිතෙන් සමාදං උනානං, ඇතැන් පංචසීලයේ සමාධං වෙනවා කියල වචනයෙන් කියල සමාදං වඋනානං, යම් කිසි ික්ෂපදයක් කැඩුනොත් සියලු සික්ෂපදම කැඩුනා ලෙස සලකන්න ඕනි. ඉතිං ඒවෙලා වෙදි නැවතම අභධිෂ්ඨාන කරන් ඕෝනිි. යම් හේකංඒක සික්ෂාපදයක් වෙනවෙනම සමාදං උුණනානං. ඩච්ච ඩච්ච ක් පද නැවත නවත ධි්ාරගත යුතු. පංගතුන පංචසීලේ අපට රක්ෂා කරන්නට බැරිනං ේ ජීවිතේ බොහොම දුර්වලය එකක් බොම භාග්‍යම්පන්නේ එකක්. එනිසා අන්‍යයාගමිකයන් පවා මනුලෝ ප්‍රතිසන්ධිකත සෑම කෙනෙක්ම පවා. මේ පංචසීලයේ රැකිය යුතුයි මනුස්්‍ය ගුණ ධර්ම වසය. ඒක ස්වභාවම මනුස්්‍යයන්කිර පිට යුතු ගුණක්. නතු තුුව ඇතකර ගතයුත්තන්නන්නේෙවෙයි. නමුත් යම් කෙනෙක මේක සීලයක් ලෙස අධිෂ්ඨාන කරමින් දක්ෂ කරනවා නම් ඒක ආනිසංස තවත් කියහලයි. ඒක අන්නේ සහර කෙනෙක් ස්භාවයෙන් පසිින් රකිනා ඉන්නවා. ඒකට කියනොට සම්පති විරය සමාධාන විරතිය කියලත් සම්පත්ති විරතිය කියන්නේ. බෞද්ධ නොවන ඒගේ සවවාාාවෙන් පන්සි රක මිනිස්සු ඉන්නවා. ඒ කට්ියගේ සිදධව විරතය. ඒ ැකීමට න සම්පත්ති විරතිය කියලා. ඒ වෙලා පහළ වෙන විරත චෛතසකයන්ට. ඒගේ බෞද්ධයන්නන් සමාධන විරතයෙන් සිික්ෂාපද සමාධන් වෙලා අතමයි මේ රකින්නේ. ඊළඟට ැම පංචීලේ කියන්නේ ගීියන් විසින් අනිවාර්රය රැකියුතු සීලයක්. ඊළඟට තියෙනවා ගී ගෙදරත හැර පවිද්දන් විසින් ැකුතු සේලිය මේකත් පිහතුන ගිහි බද්ධ බෞද් බේදයක් නෑ. අන්නේ ආගම්මල පැවිදිවෙච්ච නිගන්ටයන් පරිපරාජකයන්ඒවගේ ශ්‍රමණයන් තාපසවරු භික්‍ෂූන් වහන්සේලා මේ සෑම දෙනා කරින් පිටන්න වූ තවත් නිත්‍ය සීලයක් තියනවා. ඒකදී අදකාරනං සිල්මෑනිවරු ඒවගේ ගීගෙත ර අතහැරලා ගියන් ලෙසනවෙයි පවිද්දන් ලෙස පෙනී සිටින්න වූ අ්‍ය ආගම්වට අයත් අය පවා අයත් අයට පවා පිටන්නවූ නිත්‍ය සීයක් ඔවු විසින් රැකි යුත්තාව සීලයක් තිේ නො කට කියන්නේ ශ්‍රමණ සීලයක්. අනගාරික සීලේ කියලා. ඒ සීලේ තමයි දස සීලේ කියලා කියන්න. ඒ කියන්නේ ප්‍රාණගාතෙන් අධි ආධානයෙන් බ්‍රක්මචරි අබ්‍රහ්ම චරියාවෙන් ඒවගේ මුසාවාදෙන් සුරාපානයෙන් අලකන්න ඕනි. ඉළඟට විකාල භෝජනයෙන් ඒවගේම නැතුම් ගැයුම් ආදිය බැලීමෙන් ඒ කිරීමෙන් සංදුකීමෙන් ඒවා ඇසීමෙන්. ඒක තමයි හැවනි සිික්ෂා පද. ඉළඟට මල් ගඳ විලවුන් සෙන්ට් පෞඩර් රාදිය දැරීමෙන් ඒවා පාවිච්චි කිරීමෙන්. ඊළඟට උත්සන් මහසුන් පරිභෝග කිරීමෙන් අවසාන මලමුදල් පරිහෝග කිරීම. මෙය කියන සිික්ෂාපද දහය ආගම් බේදීකින් තොරව ශාස්තෘු බේදයකින් තොරව ගීජීවිතය අතහැරයා වූ සෑම අනගාරික කෙනෙක්ම නිතතිම් ආරක්ෂා කලිද. පිංවතුනි සමනත්වය කියන ස්‍රමණ සංකල්පය කියනක ලෝකයට බිහිවෙනින්නේ ආධිකල්පික මනුස්්‍යයාගේ පටන්. ඒකාලේ පටන් ස්‍රමයෝක කියන මිනිස්සු විසින් ගරභූමන් ලැබූ අය. ඉතින් ඔවුන් කැලේට ගිල්ලා. නැවත ආහාස්වා ආරස්වාගෙන දුුණුුවැම්ඹුල් සොයාගෙන මනුස්සපතට එනකොට ඔවුන් තුළ තිබිච්ච මේ කියන ගුණාංගයන් දැකළ තමයි ගී අය මනුස්්‍යය ඔවුන් ඉදිරී දනගැසුයි. එනිසා සමන සංකල්පය කියනක ෞද්ධ සමාජියයේ කාරම්භ විචයක් නෙවෙයි. බෝෂතාාණන් වහන්සේ උපදදින්නට කලින් පටම් ශමනයෝඩෝකේ වාසය කර. ඒ කාලයේදී මනුස්්‍යයන්ට මේ අවබෝධය තිබුණු නිසා. මොනම සමනයක් හෝ. දල් පරිහරණ ද සික්සාපද රක් ෝ කඩ කරන කොට ඒ මනිස්තුු තමයි කෑ ගාන්ට පටන්ගත්ේ. දගෝහ කරන්නටන්ගතේ ද සාරෝපනය කරට පටගත්ති. මොකද හේතුව මනුස් ගී කෙනෙක්ගෙන් පැවිද් දෙෙක් වෙන්වෙන්නට තියෙන්නා වූ මෝලෙකම අංගටිකමයයි. මේනොත් ්‍රක්්මචරියාවයි විකාල භෝජනයයි නැටුම් ගැයම් සුවන් ඒවද ඒ ඇසීමේවා කිරීමයි. ඒවගේම මල්ගඳ විලබුන් දැරීමයි වික උත්සුන් මහසුන් පරිභෝගයයි. ඒවාගේ මිනමුදල් පරිහරණයකින හය පංගතුන පැවිද්දන් වින් විශේෂයම හත. හය විේසිම් පැවිදං විතින් රක්ා කළ යුතුයි ඒතුළින් තමයි ගී එක්සාහ පැවිද දෙෙක්ගේ වෙනස්කමක් ඇතිවෙන්නේ. ඉතිං ඒනිසා මෙන්න මේ පංචසීලය සහ දසීලය කියන දෙක. ගීන් විසින් පංචසීලයත් පැවිදං විසින් දසීලයයක් කියන එක අනිවාරය නැ යුතුයි එම නැත්තං ඒ ගීකමට අඩුවක් මනුස්සත්වයට අඩුවක්. දසීයේේ පලදනො ්‍රමනත්තයට අඩුවක් ෂමණනත්වයට කැලලා. ඊට අමතරව සාමනේර භික්‍ූන් වහන්ේලා. විසින් මේ දසීලේ අමතරව සේ කියයා පද හැත්ත පහක්රකකින්නට ඕනි. එබගේ උප සම්බදා භික්ෂූන් වහන්සේලා. නවද පනකෝට් නවදස් එකසි අසු කෝටි පනස් ලක්ෂ තිස්සයි දහසක් තරම් සිික්ෂාපද බුද්ධවාාසනය ඇතුළ ආරක්ෂ කළ ගැත යුතුයි. මේ සෑම එකින්ම කරලා තියෙන්නේ කය වචනය කියන දෙක සංවර කර ගැනීම. කය වචනය දෙකේ සංවර භාවයක් ඇතිකර ගැනීම. ඒසිියල්ලම සීල කියන පුුණ්්‍ය ක්‍රියාවට ඇතුළත්වෙනවා. ඉඩගරතින භාවනාවය පින. භාවනාපින කියනකොට, භාවනා පුුණ්්‍ය කරමයක් ුණ්‍ය පින කියනකොට මේක ප්‍රධාන වශයෙන් අපි දන්නවා සමත විදර්ශන වශය දෙකටරලා තියෙනවා. සමත කියනකොට යම්කිසි එකකාරමුණක සිත එක කිරින් වසයෙන් සිදු කරන්න වූ සමාධය දියුණු කරන්නාව ප්‍රතිපදාවයි. විදර්ශනා කියලා කියන්නේ ලෝකේ අථාභූතඥා ඒක යථාස්වභාවය තිලක්ෂණය අවබෝධ කරන්න වූ භාවනා කරමයයි. භාවනා භාවනා කියනකේ තේරුම තමයි, භාවේතීති භාවනා මේ භාවනාව සිද්ධ වෙන්නේ සත්‍යය වශයෙන් මෙහමයි. සිත කියන එක වැඩ කරන්නේ චිත්ත පරම්පරාවසයෙන් අපිසාමානය කකන චිත්ත වීති කියලා. කිය එකම සිතාත් තියෙනවාන මේ චිත්ත පරම්පරක් කියන්නේ ඒක තෙක්තර ක්‍රමානු කුල ස්තමයි මේ චිත්ත පරම්පරාාව ඩ කරන්නේ ඉතින්ගේඒ චිත්ත පරම්පරාව ක්‍රමමාණ කූලෝ වැඩකරේ නැත්තං අපට කිම ක්‍රියාව සිද්ධ කරන්නට බෑ ිත්තවීතිගැනතා කරන්ට කාලේනෙවෙේ මත් මකතියාගන්න එක්තරා ක්‍රමාණුකූල විදිහකටයි මේ චිත්ත පරම්පරා වැඩ කරන්නේ ඒ චිත්ත පරම්පරා වැකරන කොට ප තුනියේ පරම්පරාවල එකනෙට එකන එකට සම්බන්ධයක් තියෙනවා.ඉතින් යම් කෙනෙක් යම්කිසි අරමුණක් අරමුණු කරගෙන යම් කිසි චිත්ත වීති ටිකක් දුවනවා. හෝගේ සිත. ඒගට නැවත චිත්ව ම අරග චිත්ත වි ිකක්ද වන හම මනකොට පසුවට පසුවට පහල වෙන චිත්තවීත යමනතන් සිටන් එන්ඩන්න ප්‍රබල වෙනවා මොකද අර කලින් කලින් සිත්වලින් නැවිච්ච හරුව බල හතු කරගෙන. විේෙන් පකෘත පනිස්ත්‍රේ ප්‍රත්්‍ය ශක්තිය හෙතු කරගෙන. මේගේ ඉදිරියට ඉදිරියට යනකොට සමත භාවනාවටන වඩන්නේ සිත්වල පාලවෙන සමාධිය එන්න ප්‍රබල වෙනවා. විදර්ශනා භාවනා වදනවානාං අන්න ධර්මයන්ගේ නාමරූපය තිරක්ෂණය පකට වෙන්න පටන්ගන මේක තමයි භාවනාව කිය කියන්නේ. ඒම ආරමුණක එකම සංකල්පයක යාපත් සංකල්පයක ශ්‍රරක්ෂණය වඩ පුළුවන් සම ආරම්මණයක් වඩ පුළුවන්. ඒක නැවත නැවත ඒක සිදුවනකොට අන්න සිත බලවත් වෙලා ප්‍රභාස්සර වෙන්න පටන් ගන්නවා. ඊට අතරෝ පින්ගහත්තු නම භාවනා කියන පදය යට තට භාවනා කියන පුුණ්‍ය කර්මය ඇතුළට වෙන තවවිදිකින් නුවන වඩවන්න වූ ධර්මටිකක් මටිකක් ඇතුළත්ව ව. ොනවද යම් කිසි භික්ෂුවක් හෝ නැත යම්කි සුපාසකුපාසිකාවක් විශේසයෙන්ම. මේ බද වාසයේ තියන සම්මය ෘෂ්ිකූ ධර්මය විනේ ඉගෙන ගන්නවා නම්. ඒය අවස්ථාවදී ඔහු කරන්නේ නුවනෑ බඩවනය එකයි. එනිසා ධර්මවින ඉගෙන ගැනීම ධර්මවින ඉග ගැනර් හැදැරීම මෙ මේ කියනඒවත් විශේසේම භාවනා කියන පදයට ඇතුළත් කරන. මේක නොත්කරතින්නේ සිත වඩනයකයි. ඊට අමතරෝ පින්ගොත්තන අන්‍ය වූ කර්මවාදී ක්‍රියාවාදී තාපස නිකායන් වල ඉගැවෙන සම්ය දෘෂ්ි ධර්මය. ඒගේ මීට අමතරවේ ධාර්මක වෙච රැක ඩක් ධර්ික වෙච්ච විශෂ ෂේත්‍රය උදාහරයට වෛද්‍ය ශේත්‍රයේ, නැත්තං ඉංිනේරු ෂේත්‍රයේ. එම නැත්තං ධර්මික ච රැකයා ශේත්‍රයන්, මේ ශේෂත්‍රවල යම් කෙනෙක, හොඳින් ඉග ගන්නවාන ගැඹුරට ඉග ගන්නවානන් එතරත් නුවන වැඩ කලා තියෙෙන. පින්ගතනි ප්‍රඥාව ප්‍රඥාව කියනකොට විසුද්ධිමාර්ගේ ලියන අපේ බුද්ධගෝ සාාචරයන් වහන්සේ. මොනිින්මඥ ප්‍රඥා නිර්දේශය පටන්ගන්නකොට කියනවා. ඒ ප්‍රඥාව කියන එක නානා විස්තර සහිත එකක්. මේ තිර නානා ප්‍රබේධයන් කියන්නට ගියතු විසුද්ධ මාර්ගයෙන් පිට පනව විසුද්ධිමාර්ගය කියන නිවනට ලියන මාර්ගය. එයින් පරිබාහිර වෙනවා ලෞකික දේවරුත් කියන්නට වෙනවා ඒ නිසා මෙතනදී ප්‍රඥාව ලෙසම හඳුන්න්නේ තිලක්ෂණය අවබෝධ කරන්නාව ප්‍රඥාව කියලා විසුද්ි මාර්ගේ දී ප්‍රඥාව ත්‍රිලක්ෂණය අවබෝධ කරන ප්‍රඥාවට කොටු කළලා. එ මනාට උනාාන්සේලා නි දවල්රේ තිය ාව නූන නති කරානෙව. ඉන්ස සමහර කෙනෙක් හිතනවා බාහිර ශිල්ප ශාස්යෙන් බාහිර ධර්මික විද්‍යාවන් ඉගෙන ගන්නයට ප්‍රඥාව නෙමේ තියෙන්නේ කියලා එක හිවොත් වැරදීපං ගතුනි. ඒයිතත් තියෙන්නේ ප්‍රඥාවන් තමයි ඒේෂටිග ගති යුත්තක හැමෝටමරන්න බැරි ඒකයි. ඒ ප න් ව පත්ති බටුව ට විරයි හොඳින් ඉග ගැන මධ්‍යපනය වගේ රැකයාාවල සේවයන් ක හැකි වන්නේ තින් නිසා පංහතු ඒ අවස්ථාවත් වැඩ කරනන්නේ ප්‍රඥා චයිසිකව මතක බාගන්න. ුදුරජාණ බෝසතාණන් වහන්සේ පාරිම ශීර්ෂය නා ශිල්පශස්ත්‍රයන් හැදෑරුවා. ඒවා උපකාර කරගෙන ලෝකයාට සේවේ කරා. ඒනිසා බාහිර වනාා කියලා ගීජීවිත ගතරණය සිදු කරන්නාව ශිල්ප ශාස්ත්‍රයන්. ඒඉගෙනගන්නාව ිල්පශාස්ත්‍රයන් ධර්මික රැකියාවන් සියල්ලක්ම යාපත් බ මතකතබා ගන්න තමන් අවශ්‍යන නුවනතිීෙනවන ධර්මක්ඥාන තියෙනවනං මේ සියල්ලත් පාර්මී ශීර් සයෙන් මගේ ප්‍රඥා පාර්මිතා වැඩේවාගෙන හිතං කරන්නට පුළුවන්. ඒවගේ මේක දර්ප දස පුුණ්‍යක්‍රියා ඇතුළෙන් පින්ගතුන භාවනාව කියන පුුණ්‍යක්‍රියාවට ඇතුළත්වෙන බවත් මතකතබාගන්න. හැබැ ඒකදී ඒ ශිල්ප ශාස්ත්‍රියයන් ඉගෙනගෙන යම් කෙනෙක් ලෝකෙන්ට අනර්ථයක් කරනවා නම්. දැන් සමහර විද්‍යාත්ඥයෝ. බොෝ ගත්කමටත් වෙලා අවිියාද නිපද වන අත්‍යෝ ඝාතනය කරන් ඒවෙලාවිද වැඩ කරන්නේ ප්‍රඥාව නෙවෙයි ඒ වෙලාවිදදි වැඩ කරන්නේ අකුසල ධර්මටිකක්. පංගතුනේ ධර්මය සදහන් වෙනවා එකත් කටියෙන් කියේතුයි. ප්‍රඥාවේ ස්වරූපයෙන් වැඩ කරන්න නව අකුසල පැත්තේ වැඩ කරන්න වූ ධර්මහයක් ගැන. මොනවාදේ ධර්මහය සමහර වෙලාට අකුසල සිත ප්‍රඥාවේ ස්වරූපෙන් වැඩ කනවා. සමහර වෙලාවට අකුසල විතර්කය අකුසල විචාරය. ඒම ඒවගේ මෝහය ලෝබය දිට්ටිය. මෙන මේ කියන ධර්ම හය අකුසල පැත්තේඩ ප්‍රඥ ස්රූපයෙන් වැඩ කරනවා. ඒකන සහරල්ලාට දැකල ඇති සමහර මිනිස්සු හොකන් කරනවා කිසිවකනට අල්ල ගණ්ඩ බැරිවිදිීීම. වංචා කරනවා සෑම දෙනම රවට්තලා. මේ වෙලාවිද්‍යාපය සමහරය කියවා බොහම නුවනකින් ප්‍රඥාවකින් ඒද කලා කිය නමුත් පින්ගතුන ඒ වෙලා ප්‍රඥාචෛතකින් වැඩ කරලනේ. ප්‍රඥාවක කිය සෝබන චෛතසිකයක්. ඒ සෝබන චෛතසිකින් ඇත්ත ඇති සටියෙන් දකිනවා. ඒ කියන්නේ. සත්වයේ කරමුණ උකරනවා නම් ඒ සත්්‍යයාගේ ස්වභාවේ දැකගන්නවා කවදාවත් ප්‍රාණ ගාත කරන්නට සිතවිල්ලක් පහල වෙන්නේ නේ. ඒවගේම ඒ ස්‍රසිදත් සමඟ පහල වෙනවා පාපේ පිළිකුල් කරන්න පාපේයට පියවන්න හිට නුත්පයෝ. පාපයන් කරින් හිත මිදේෙනවා සිත් සහති නම් වූ චෛයිතසිකෙන් දේශේ ලෝබේයට පත්වෙනවා. එනිසා කවදාවත් ප්‍රඥා චෛතසිකෙන් හොරකං කරන්න මිනීමරන්න ඒවගේම යුද්ධාදිය කරන්නට හැකියාවක් නෑ. මේ වෙලා වෙේදි අපේ. ඒ කියන්නේ මේ වෙලාවේද අප සිත්වල පහල වෙලා තියෙන්නේ මොනවද අර කියපු මෝහය ලෝබය දෙට්ටිය විතරකය විචාරය සිත කියන ධර්ම කීපය හෝ ඒ එයින් එක ධර්මයක් හෝ තමයි අරවිදියට ප්‍රඥාවේ ස්වරූපයෙන් තිීක්ෂණ ලෙස හිතමින් පහා වෙලා තියන්නේ. ඉතින් ය කරුණත්මි සේසිෙන් මතක බාගන්නට ඕනි. ඉතින් මේ විදිහට ධර්මික සිල්පශාස්්ට හැෑැරීමේදී භාවනාය පින සිද්ධ වෙන බා මතකතබාගන්න ඊළඟට. පත්ති දාාන පත්තානු මෝදන වේ‍යයාාවච්චාපචායන. වේ‍යයාාවච්ච කියලා කියෙ වත් පිළිවෙත් කරනය එක. ඒක කියන්නේ සමහර විට ගුරුවරුන්ට වැඩි හිටියන්ට වත් පිළිවෙත් කරවා ඔවන්ට උපාරලදෙනන කොටින්ම කියවනම් පින්වතුන දෙමවපියන්ට ගෙදර වතුර විීදුරුවක් කර ගහිල දෙනවාන මේක වේ‍යයාාවච්චයක් මතක් කරන එකක්. ඒ කුසල හිතන් කරන්න ඕනි. ඒගේ බුදුරජාණන් වහන්සේලා වැඩඉන්නවූ පන්සල් ඒවගේ බුදු ගෙවල් ඒ තමන්ගේ නිවසේතියන බුදු මැදුරාධී පිරිසුදු කරනවරන් ගතු පතු ගානවානම් මේ හැම එකක්ම වෙයියා වච්චක්. වැඩිහිටියන්ට ගුරුවරුන්ට දෙමාපියන්ට බුද්ධාධී උතුමන්ට තමන්ගේ කය වෙහෙසලා සිද කරන්නාව වත් පිළියත් තමයි. වෙයියා ඒවෙලා පහලන චේතනාව තමයි වෙයියා වච්ච කියල කියන්. ඒගේ. ඒ සදහා යම් කෙනෙක් අනදීලා කෞරුහරි ලවා කරවනවනං. ඒ වාචසිකවත් වේයා වච්චක් සිද්ධ වෙලා යෙන. ඊළංඟට අපචායනය කියලා කියන්නේ ගරු කළ යුත්තන්ට ගරු කරන බව. දෙමවපියන්ට වැඩිහිටියන්ට ගුරුවරුන්ට වන්දනාමාන කරනවනං. දකිකට හුණස්ේ ැගි ිනවනං. ගරු සරුවඇතුරුව දෙමවපියන්ට වැඩිහිටියන්ට යටහත් පහත්ව කතා කරනවනං. ඒවාගේ සංගරත්නයට බුද්ධාදී මහොත්තමයන්ට වන්දනාමාන කිරීම දකිනකොට හුුණස්ෙන් නැගිටීම ඒ සිද්ධ කරනවනං ඒ වසිල් ම අපපචායනයි. ඒ ේ න සුදුසුයි මක මපියෝ කියන දරුවන් කෙරහි හත්තු ගුණයක් ඇති පකාරකයි ගුරුවරුත් ෙමයි. වැඩහිටිය කිය නයගේ තියෙන්නාව ගුණ මහත්වේ නිසා ඒවගේ අයවෘද භාවේ ත ාලයන්ග න්ද ලබීමට සුදදුසුයි. ේ ිල්වන් ාව තිය වන ත දු ැබීමට සදුසුයි. ඩහිට යාාති ත දු ලබීමට සුදුසුයි. ඒගේ ංඟරත්නය තියනාව සීලාදී ගුණ මහත්වේ සා ගේවල් අතහරලා. වැරදි ඩවලින් මිදිලා ඒ ප්‍රතිප යහපත් ප්‍රතිපදාවක නියලෙන නිසා වඋනාන්සේලා වන්දධනාවට සුදුසුයි. ුදු පස ුදු හරහතුන්ගේ ආරයන් වන්සේලාගේ වන්දනාවට සුදුසු භවගෙන කතා කරන්නයක් නෑ උනාන්සේලා සිත්වර කෙු නැති නිසා න්තයෙන් පිරිසු සන්තානති නාන්සේලා වන්දධනාලබීමට පූ ජාලබිීමම සදුදසේ. ඒලාවාවද පහලව වෙන ඒ වන්දනා කිරීම ගරුකිරීම් සභාවෙන් පහල වෙන චේතනාව තමයි යපචායනය කියලා කියන්නේ. ඒන අරිදින පත්ති දානපත්තාාන මෝදන. පති ධානයන පින් දීම පිගතුන පින් දෙනවා කියලා කියන්නේ තමන් යම් කිසි කුසලයක් සිද්ධ කරලා. මේ පින අහවලාට බේවා කියලා තමන්ගේ පින බෙදා හරිවා බය එපා මේකෙන් තමන්ගේ පින අඩුවෙනවා වෙේ මන්ගේ පින තවත් වැඩි වෙනවා මොකද ඒ කස තවත් කුසලයකින් අපි තව බෙදාහරීම කරලා තන්දොරොත් පින තවත් ප්‍රබල වෙනවා වැඩි වෙනවා. ඉතින් පංගතුන මේ පත්ති ධානය සිද්ධ කරන කොට මළගිය ඥාතීන්ට දෙවියන්ට ඒවා මනිත් මිනිස්සුන්ට පා පින් අන ෝදන් කරන්න පුලුව. මලගේ ඥාතීන්ගේ පරදත්තුප ජීවී පින් බලාපොරොත්තුවෙන් පින් ගන්නපුුවන්ත්වන්ට විේසයෙන් පි ලැෙනවා. කහොමද ඔවුන් වෙෙසා පිනක් කලා පින් අනුමෝදන් කරන කොටවුන් කොයිට අත වන්ටේ දැනවා ඒ තැන ඉද්‍ර සිතු යොමු කරලා අනුමෝදමට පුළුවන්. අවසේසායිට් ඒ කියනෙ මනුස්්‍යයන්ට දෙවියන්ට ඒවගේ මනිකුත් ප්‍රේතියන්ට තිරිසන් සතුන් නාදීන්ට මේ පින් අපි දුන්නා කරලා ලැබෙන්ෙනේ. යම් හකින් ඔවන් ඒ ගැන අහලා නැත්තන් ඒ දැකලා හරි අනුමෝදක් වුණනොතුන් ඒවෙලා ේද ඔන් සදු සාදුකල අනුමෝදවිෙනකොටේ පින ුන්ට ලැබෙනවා. ඒම නැත්තං කොේ හිටියත් අපි මේ පින්කරන කොට පරදත්තුප ජීවිකයන්ට වගේ ඒ පින වුන්ට දැනන්නේනේ. එඇනිසම පින්දීම කියලා කියන්නේ. තමන් සන්තක පින අන්න අ අනුමෝදක් වෙලා ඕවුත් චැපුවත්වේවා කියෙන හැඟීමෙන් ඒ පින පෙදාාහරන ස්භාවයයි. මේකලි පින්ගතුන යම් කෙනෙක් උදසාපි කිර කරනවානක් ඒ ඇන දැන් තමන්ගේ පියා මෑනියෝ ආදිය මිය ගියයි නැත ඥාතින් මියගිය අය කලින්ම හිතනවා. මේින මගේ පියාර් වෙනුවෙන් මගේ මෞතුමා මෞතුමිය වෙනුවෙන් කියලා. මොනින්ම හිතලා පින හොඳින් සියය යොදලා නූුවන යොදල කරනවා. ඉළඟට අවසානයේද මේ පින ඔහට ේවා කරා මෝදන් කරනවා විේසයෙන්ඒ පුද්ගලයාට වැඩි පුරා නි සස හිමියවනවා කියලා කියන පොද පින් දනකොට හිමවෙනවා න. හ අරමු කරගෙන හ ල්රගෙන පින කොත් එෙවෙලා වැඩි පුාණනිසංස් හිමියනවා. මේකතමයි පත්ති ධානය කියලගෙන පත්තානු මෝදනාව කියන්න පින්ගතුනේ. අනුන් කරපු පින් සසාදු සාද කලනු මෝදංවනයක ඒකයි ක ලනු ෝදක්වන ඒගෙන සතුර සිත් ඇතිකරගන්නේක. ඇදවටේ පින් දෙකොට ඒ පින ගිහිල්ලා යාගේඇගේ පිටනුවත් සිතර ලැෙනවත් නෙවෙයි. අපි මෙහන් ඒ පින බෙදාහරන්න සිත ඇතිකරගන්නවා. එලාද ඒ පුද්ගලයා නැත්තන්ගේඒ සත්වයා සදු සාදුක තන්කේ කුසල සිතති කරගන්නවා හට පිාල ැ කුසල සිත නැතුව අපිරපු පිට නෙව. නිසා පින්ගතන පින්දනයගෙන සමාරු හිතනවා මේ තමන් කරන පින අනික් නාට ගිල ලැබෙනවක් ලෙහෙම වෙන්නන්නේ. ඒ පුද්ගලයා නැත්තන් සත්වයක දකලා යට සිත යොදලා සාදු සාදුක අනුමෝදන් වනොත් ඒගන සතුු සිත් අතිකරගත්තොත්. හරි අනාත පින්්ක සිටුවරයාගේ ජේතමන විහාරේ පූජාව අනුෝදන් වෙච්චේ. ඒ මනුස්්‍යයාගේ ඒම නැත්තං විහාරාර පූර්වාරම් පූජාව විසාකාාව අනුමෝදන් වෙච්ච මෑනියන්ගේ. තමනත් සාදුු සාධූ කියල පි අනුමෝදං වුනොතුන් ඒකත් ඒ අනුමෝදන් වෙන කුසලට තමයි තමන්ට විපාකිහිමි වෙන්නේ. ඒකදති පින්ගොතුනි යම් කෙනෙක් දීපු පික්. මේ අනුමෝදන් වවෙන්න කල අනුමෝදන් කරපු පිනක් අනුෝදන් වෙනකොට ඒෙකිෙනන පත්තා අන මෝදනාව. නැත්තං අපි වෙන කෙනෙක් කුසල් කරනවා දැකලා. පිම තුු ත්ති කරගන්නවා දදු සධදු කියල ඒවෙලා විද කියන්නේකට පත් අනු මෝදනාවන් නෙවෙයි අනුමෝදනාව කියලා. එදකේ මානි සංසතියනවා නමු තර වචනනාර්තය තමයි වෙන සක්තියෙන්නේ. පත්ති කියන වචනයෙන් වෙන කෙනෙක් දීපු ඒවපක කිය අර්ථයක් ැබෙනවා. එහම නඇතු අපි මනුමෝදගුත් ේ අනුෝදනක් විතර නමුත් එඒත් දසක කුසල කර්මයන්ගේ පත් අන මෝදනාවට ඇතුරත් කලති. ල්ළඟතින ධර් දේශනාවයි ධර්මශ්‍රවනය ධර්ම දේශනාව. ය සි තාාගත ධර්මය වෙන්නට ලුවන් වෙන සම්මය දෘෂ්ටික ධර්මයක් වන්නට පුුවන්. යම් කනෙක් කුසල සිතින්. පිරිසුදු සිටං. ලාව සත්කාර බලාපොරොත්තුවකින් තොරව කොටිම වන්දනාවක් සාධකාරයයක්ත් බලාපොරොත්තු නොවී සිද්ධ කරනවා නං ඒකතමයි පිරිසුදු ධර්ම දේශනාව නැතත් කුසලේ සිද්ධ වෙනවා නමුත්තිිකක් දුබලයි.ඉන් ධර්ම සමනය කිය කියන්නේ බොම සාවධානව ඒක වෙන ධර්මය සවනය කරන බව. මේ දවාස්දේ අවස්ථාවේදීම පහලින්න චේතනා තමයි. දම ධර්ම දශන කුසේ ධර්මශවන කුසේ කලකෙන පත් අනු මෝදන පත්ති දානස්ථාවල දත් එෙමයි. දිිට්ටිය ජු කරමය කියලා කියන්න සම්මය අ දෂ්ටය පරිසුදු කර ගනීම. ඒ කියන තමන් ඒගන ගත ධර්මය අනුව සිතීම මනසිකාර කිරීම. ඒ විමසා ගැනීම සාකච්චා කරලා පිරිසුදු කර ගැනීම. මේ කියන තැන්වලින් තමන්ගේ සම්මය අදෂ්‍යය පිරිසුදු කරගන්න කොට පහල වෙන පිරිසුදුරගැනීම තමයි දිට්්‍ය යුජු කර්මය කියලා කියන්. එවට පංගත්‍ර මේ විත්‍ර දස්ත ප්්‍යාක්‍රියාවක් තියනවා. මේ දස පුුණ්‍යා ක්‍රියා සිද්ධකොත් යෙම. ඒ කාන්තෙන් අපේ මෙලව ජීවිතය පරගව සුගතිය සැලසෙනවා මයි නිවන ල්ක් කරගෙන නිවට අභිමුක කරගෙනවා සිද්ධකරොතිය විවට ගමනී පින් බවට කුසල් බවට පත් වෙලා ඔවුන් ඒතුළින් නිර්වාණ ධාතුව කරා ස පැමිණෙන්න්න ටපකාරයක් වෙනවා. ඉඩට පිකුව දස කුසල කර්ම පතයක් ගැන. දස කුසල කර්ම පත කියලා කියන්නේ. ප්‍රාණගාතයෙන් වැලකීම ආදී වූ විරමණය වෙන්න වූ ස්වාාව ධර්ම ටිකක්. ඇතවට පින්වතුන සාමාන්‍යයෙන්. අපි දන්නවා මෙතන්ද කියතු කතාවත් තියෙනවා. අපි දන්නවා කුසල කරම කරන අපි කාය අද්වාරෙන් වාක්දවාරයෙන් මනෝදවාරයෙන්. දැන් යම්කිසි කෙනෙක් අයවේසලා කාය වි්ඥත්්‍යාතය උපදවාගෙන දන් දෙනවනං ඒක කාය කර්මයක්. වචී වින්යත්තියෙන් ඒක කියනෙ වචනයෙන් කෙනවා දන් දෙන්නට කියලා. වෙන යෝද වනවා. එවෙලා විදිඒක වචීකරමයක් වචීකරමයක්, නය සිද්ධ කරපු කරමයක්, කුසල කරමයක් තිලෝක විජයේ රජුරුවවාගේ මනසසිීම දදුන්න ඒක මනවරමයක් ය වචන දෙක හොවල නෑනි.ඒවගේම යම් කෙනෙ වෙයා වච්ච ඒවගේ මතුපතු ගානිම වතාවත් කරනකොට මේ ඔ ම මොනකරමයක් හෝ නමුත් කරන කොට කය වහසලා කරනවාන ඒක කාය කරමයක් වචනය වේහසල කරන වචී කරමයක් ඒ අය වනක සොවන්න්න තු මන සිං ත කර න කරමයක්. ධ අ දක් ව භාවනවත් කෝ තුනට ටන්නේ යම් ෙ ක් න්කර භාවන කර තුන් ත සදහන් वा එක කාය කරමයක්. ඒවාගේම වචනයෙන් සජ්‍යායනා කර ද ේ सा ෝම නකා දන්තාග වචයෙන් සජ්‍යායනය කිරීමත් නවා නි සමහාර විපස්සන පාට ස්‍යායනා කරනවා. ඒ වෙලා වෙදඒ වචීමය. වසරෙන් සිද්ධ කරන්නාව භාවනාමය කරමයක්. ඊළඟට යම්ගෙනෙ කය වචනයක සොලවන් නැතුව භාවනා කරනෝන මනුවේ භාවනාකරමයක්. මේ විදිට පිගතුන කය වචනය ඒ කායත්දවාරයවාගද්වාරය කියන දෙකේ යෙදවීම අනුව කායකරම වාකරම මනෝකරම කියලා බෙදීමක් කටගන්නවා. ඊට අමතරව තවත් විදිකට කායවාක් මනෝ කියන කරමියන්ගේ බෙදීමක් තියනවා. ඒකතරුම් ගත යුත්තේ මෙහෙමයි. පංගතුන අපේ චිත්ත සතාාන අනුව පවතිනාව එක්තරක්. ොටත් න ඒක කියන අප හීන වෙච්ච කෙලෙස කොටසක් ඒකට කියනවා අනුසේදධාතුව කියලා. අනුසේ අනුසය කියන වචනය පවා හැදන සී සයනය කියන ධාතුුවෙන්. සී සයිනය කියන්නේ නිදී ර්තයක් තියෙන සයිනය කරන අර්ථයක් මෙ සී සයිනය කියන ධාතුවට කියන ිතක ප්‍රත්වේදෙනවා අනු කියනෙ උපසරගේ සහිතව. එතකොට සී කියන එකත් කතුර වාර් කරව . තු කෙනෙක් ෝජනය කරීම කියන කිිතක ප්‍රත්වේදෙන භාසාමය ව්‍යවාහාරය මෙහෙමයි. ය සී කියන ධාතුවේ ඉකාරය බුරද්ධි වෙල සේවෙනවා. සේට අයාදේශ වෙලා සය කෙන රූපයක් හැදෙනවා. අනු කියන උපසර්ගයෙන් අනුව යන අනුව පවතින්නාව වර්ථයක්ෙනවා. එතකොට අ අනු සය කර බචන නිර්වාණය වෙනවා කවරක්ද චිත්ත සන්තානය අනුව ලුහ බඳමින් ඒ අනුව පවතින්න වූ සයනාකාරයෙන්. නිදාගත් ආකාරීෙන්. ඒ ත්මක ාාවයක් නොදරෙන නාකාරෙන් පවතින්න්නවූ කෙලෙසික් ති නොමකට කියනවා අප්‍රහීන කලෙේසිය කියලා. දැම්පින්ගතුනි මේ අවස්ථාව වලද ි බණ කියනකොට බනාහනකොට අපේ චිත සන්තාන වල කෙලෙස් හට ගත්ත නෑ. නමුත් අපි කෙ සහිත කෙස් ්‍රහිතක කියලා හ්වෝටට කියන්න අපිතාම කලෙස් සහිතයි. මොකක්දේ කෙසේ අපි තුරළ තියෙනවා අනුසාගත කෙලේසියක් අනුසේ කෙලෙසියක්. මේ සම්බන්ධයෙන්. ත්‍ර කරන්න ඉදිී ලාපොරොතු වෙනවා මේ අන්ුසේ කෙේ සම්න්ධෙන් විස්ත්‍ර කරගෙන තමයි අපට නිर्වාණ ධාතුව පවා ප්‍රකටරගන්නට පුළුවන් වෙන්නේ. අුසය ප්‍රහාණයේ නිर्වාණ ධාතුවයි කම කරම ප්‍රාණය නිर्वाණ ධාතුයි කියලා විස්ත්‍ර කරන්නට පුුව. ඉතින්ං ඒ අනුව මේ අනුසේ කියන ධර්මයක් අපේ චිත සතානය තුළ සම්මඟ පවතිනවා මේක ඒ කාන්ත පරමාර්ථ ස්භාවයක්. ඒන් පිගත්තුනේ අනුසේ ධාතුව අප සහෙන් හිට නැත්තම් මොකද වෙන්නේ නැගිටිනවා ැගිරිිනවා කියෙනෙ අනුසේ හේතු කරගෙන අකුසල චිත්ත චෛයිස්සිකයෝ හටගන්නවා. ඉතින්ඒ අකුසල චිත චයිසකයෝ හටගෙන කායවාග දවාරයන්ගේෙන් යම් ඥම් ක්‍රාසිද්ධ කනවා. අනුසේ අවස්ථාව කලක නිදාගෙනගේ අවස්ථාව. හිතේ හටගන්න අවස්ථාවෙන පරියුට්හන අවස්ථාව. ඒ හටගත් අවස්ථාව දේ කෙස හටගෙන තියෙනකොට ඒ හටගත්ත කෙලෙේස වේගේ සසිඳදුන නැත්තම් මොකද වෙන්නේ. කායින් වචනයෙන් අපි ක්‍රියාත්මක වෙනවා. අන්න වීතික්කමන අවස්ථාව. පංගතන මේ අවස්ථාව විදි කයින් වචනයෙන් ක්‍රාත්මක උන්නොත් අප කියනවා. කායත් දවාරය අපිරි සුදු වනාා වාග දවාරය පිරිසුදු වනාා. ඒකනනි ප්‍රාණ ගාත්ත කලා කියන්නේ කායත්දවාරය අපිසුදුනා. බොරු කිවවා කියන්නේ වාග දවාරය පිරිසුදුනා. එතකට පින්ගතුන මේ අපිසුදු භාවය ඇතකර මේ කෙලෙස ධර්මයන්ගේ. මේ අනුස්සේ ධාතුව තමයි නැගී සිටලා. මේ විදිහයට කායිවාක් දවාරයන් අපි සිදු කරලාධාන අනසේ නගී සිටනවා ගේ අන්සේම කෙලින් වෙනවා නවේ නැගිෙනවා ේ පිං තුන අනුසේ හේතු කරගෙන. පෙර නතිබිය නොවිරු අකුසල ධර්මටිකක් සි චිත්ත සතන සිත්වසයෙන් පහලන ඒක මයි අනසේ නගිනවාගගේලා අපිකිවේ හරියට නයෙක් තු හුමාක්කර නිදාගන දලා එලිය ෙල්ල දා දස්් කරන වගේ අනුසේ අවස්ථාවත නිදන් ඉද පවස්ථාව බෙල්ල එලිට දා පොවස්ථාව තමයි හිතේ හට ගත පරිු්ා අනවාව දශ්ටරපු අවස්ථාව තමයි කායික වාචව ක්‍රියා සිද්ධ කරපු අවස්ථාව. ඉතින් පින්ගතුන මේ විදිහට කායික වාචසිකව ක්‍රිය සිද්ධ කරන කොට. අපේ කායත් දවාරයේ වාග දවාරය අපිරි සුදුනා කිලිටි වුණා. ඉතින් මේ අවස්ථාවේදී යම් කෙනෙක් සීරයක සමාදන් වෙලා නැත්තන් අධිෂ්ඨාන පිහිටුවාගෙන ඒවගේ කායික වාජසික අපිරිසිුදු භාවයක් ඇති නොකරගෙන ඉන්නවා නම් ඒ තාක්කල් අනුසය යට පත් වෙලා තියෙන්නේ. හදගවසෙන් ප්‍රහණය වෙලා තියෙන්නේෙ කියලා අපි කියනවා. ඒයටග තදංග ප්‍රහාණයක් කියලා. ධ්‍යානවලින් කරන විෂ්ක්මන ප්‍රාණයක්. මේ විදිහට කායික වාච කායවාක් දවාරවලින් අකුසල කරම හටගෙන වීතික්‍රමණය කරන්නට දෙන්න ඇතුව. ඒ අනුසේර නගී සිට දෙන්නැතු ඉන්නකොට අපි කියනවා අතවචන අනුසේර නිග්‍රහ කලා කියලා. අනුසේර නිග්‍රහ කරලාතිය නුසේ යටපත් කලා තියෙන්නේ. එතකොට මේ විදිහට අනුසේ අතපත් කරගෙන ඉන්න අතා කල්. අපේ කායවාක් දවාර්රක පිරිසුදයි. ඒවාක් දවාදකේ කිි ටිමක් ඇවෙන්නේ. ඒ පිරිසුතුකාම අ ඇති වනේ කොහොමද. අපි හිතන්න යම් කෙනෙක් බෝකාලයක් මුළලේ පුරුද්ධක් ලෙස ගානක් නැතුව පෞකං කරරන්නවා. ඒවෙලාවේ ඔහු සීලා සිික්ෂපල් සමාදක් වෙලා නනේ අධිස්ාන කරගෙන නය පුද්ධකුත්න සිල්රැකල. ඒගේ ප්‍රා ාතාආදය මදරුවෝ මරමින් සත්තු මරමින් ඉන්න වනන් හොදු සීල කෙනෙක් ඔයි කායත්වාරය පිරිසුයි පිරිසදු භාව නෑ. ම ලව රම හර හරි හනැතින්ගේ පදෙ පිරිිබදර හරි අධිෂ්ාන කරගන්නවා මං මෙතැන් පටෙන් පාන ගාත කරන්නේ සොකම් කරන්නේක්‍ර අදිි්ඨාන කරගන්න. ඒ වෙලා ොකද වෙන්නේ ඇතිවෙනවා කුසල හික්. ඒ කුසල හිතේ ප්‍රබලත්වය උඩ අර නැගී සිටින්න බලන් සිටි අනු සේධාතුව යට පත්නවා. කියැන ඒක සබයිම පවතිනවා. නමුත් ක්‍රියාකාරී භාවය ටිකක් අඩුවෙනවා. ෝගේ ක්‍රියාකාරිත්වේ ිකක් මඩ පැත්වෙනවා අන්නේ කුසල සිත තම ඒ සිද්ධ වනේ. ඊට පස්සේ නැවත වතාවක් යම් කිසි ආරම්මණයක් පැමිණිණ හරි කෙලේසවේ ගිවසගන්න බැරුව හරි මේ අනුසේ පරිුට්ානයට බවට පත්වෙලා ඊළඟට කායිකෝ වාචික ීික්‍රමණ වුත්තෙක් මැරුවොත් මදරුවෙක් තැලුවො න්න පින්ගතුනී කායත්දවාරය පරිසිුදුනා. ඒතක්කල් මොකද වෙන්නේ කායත්දවාරය පිසුදුයි. ඒකායත්දවාරේ පිරිසුදු භාවය ඇතුුණනේ කුමකින්ද අර අධිෂ්ඨාන කරපු සිතං, අධිෂ්ඨාන කරපුනැතන් සමාධංවිච්ච කුසල සිටං. අන්න ඒවෙලාවේ පහලවෙනවා කුසල සිතක්. ඒ සිතේ තියනවා චේතනාවතර ධරමයක්. මෙන්න මේ කායික කායත්දවාරේ නැතම් භාගධවාරය පිරිසුදු කර ගැනීම සහහා යකුසලයන්ගින් මැඩ පැවත්වීම සඳහා එන් විරමනය වෙමින්. ඒ රත චෛතසකයන් සහිතව පහලවිෙන චේතනාව තමයි පින්ගතුනී එතන කායකර්මයන්ගෙන් වැලකීම කිය කියන්නේ. වාම කාය දුෂ්චරිතයෙන් වැලකීම කිය කියන්නේ. වාග දුෂ්චරිතයෙන් වැලකීම කිය කියන්නේ. මෙතනනි පින්ගතුන ක්‍රාණ ගාතයෙන් වැලකීම කායකර්මයක්. ඒවගේම අධින්නආධානයෙන් වැලකීම කායකර්මයක් කාමිච්චාචාරයෙන් වැලකීම කායකරමයක්. සතර වැදෑරුම් වාග දුෂ්චරතයන්ගෙන් වැලකීම වාකරමයක්. මේ ද පිංගතුනි සිල් සමාදන් වෙනකොට අපිට අවශ්‍යනං සිතම්ම සමාදන්වෙන්න පුළුවන්න්නේ කය වචනයදක හොලවන්නට යොද වනට අවශ්‍යතාවයක් නෑ. එතකොට සිල් කය වචනයෙන් කරන දුසිල්බාවෙන් වලකින්නට පුළුවන් කය වචනය නොසලවා. නමුත් මේක හඳුන්වනවා ධර්ම මේ කා කායකරමයක් වාකර්මයක් කියලා මේ විරමණයන් ටිකට. එක හඳුනොලතියන කවරක්කොට දලින්කිවනේද. ඒ යොදලරනම කායරම වචනය යොදල කරනරම වචේවින් අත්ති යොදවලරන කරම වාකරම කියල ඒදක යදොව නැතිව කරනර මනෝකරම කිවන්නේ තැද පින්ගවත්තුන යදීම නැත්තන්ගේඒ භාවිතවීම යදන නෙවෙයි කායවාක් මනෝකරම කියලා තියෙන්නේ පිරිසදු වීම මර්තිය. ඒ කියන්නේ කායත්වාරයේ පිරිසදු කරන කරමය කායකරමය කාහෙමනං මොකද. ආය දුෂ්චරිතයන්ගෙන් වැලකීමට අධිෂ්ඨාන කර ගැමින් පහල වෙච්ච ඒ කුසල සිතේ චේතනාව තමයි කාය කරමින්. වාග දුෂ්චරිතයන්ගේෙන් වැලකීම හෙවත්වා වචී දවාරය පිරිිසුදු කිරීමමසයෙන් පහලවෙච්ච වච දෂ්චත ැකීීමමයෙන් පහල වෙච්චේ කුසලහිතේ චේතනාව තමයි වචී කරමි. ඒකද කය වචනය සැලවීමක් අවශ්‍යනය පිරිසුදු කිරීම ර්තය තමයි. මේ ත පිගතුනි කාය කරම වාක්කරම කියල යන්නේ. ඒවාගේම මේ බුද්ධ ස් පින්ගතුනි මොනම පිනක් කරත් මොනම කුසලයක් කරත්. ඒ සෑමකකින්ම පිරිසුදු වෙනවාන්නේ ඒකනි පං්ඥ කියලක පපු පවනේ ධාතුුවයෙන් කුසලටම නමත්තමයි පින් කියල කියන්නේ. පිරිසුදු කරනාාර්ථයන්. ඒ නිසා මොන කුසලයක් කරත් ප. ත පිරිුව වෙනවා පිරිුදීමක් සිද් වෙනවා. අර කායික වාචසිීක කරමලින් කුසලයංගින් වැලකෙන අස්ථාවත් සිත පිරිසුදුද වෙනවා නමුත් විශේෂයෙන් එතරන කායවාක් දවාර්දක පිරිසු භාවය මුල් කරගෙන තමයි ඒ භාව ඇති කල ති මොකදේගේ අපිරිසිු ා වෙන්නේ කායවවාක් දවාර මුල්රගෙනයි සිතන් හිතව පමින් කාාණ ගාතය වෙන්න නෑ. තින් ඒනිසා ඒවල විශේෂයෙන් සඳාන් කරන්නේ කායවාක් දවාර වල පිරිසුදුකම. අවශේෂ සියලුම කරමවල දන්ඩීම ඒ වගේම නැෑ . ඒගේම වත් පිළිවෙත් කිරීම ධර්මය දේශනා කිරීම, භාවනාකිරීම, මේ සෑම් අවස්ථාවකදීම කය සෙලව්වා වචනය සෙලෙව්වා හෝ නැත. කය සොවලා කරත් නැතත් වචනය පාවිච්චිකරත් නැතත්. එවෙලාවේදී පිරිසුදුව වන අර්ථෙන් දැම්ම එකක තෝරන්නේ පිරිසුදු වෙන්නේ. මනෝක් මනෝත් දවාර්රයයි මොකද හේතුව පිරිසුදු භාවය ඇති කරන්නට ඕනේ අපිරිසිදු කරන අකුසල කරමයන්ගෙන් බේරලා අකුසල කරමයයට නැගී දෙන්න ඉන්නන්නේ නැතුව. තින් ඒ නිසා දන්දීම්සි දන්දීම් මේ වගේින් භාවනා කිරීම් ධර්ම දේශනා කිරීමම් ධර්ම ශ්‍රවනය කිරීම ආදයේදී. විශේෂයෙන් අරවගේ කායිකව සිද්ධ වෙන අපිරිසිුදු කාමකින් ඒ අකුසලයන්ගෙන් සිත අකුසලයන්ගෙන් ද්වාරය පිරිසිුදු කිරීමක් වෙනන. වාචසික. ි ව ඇති කරන කෙයන්ගේ වචී දවාරය පිරිසුදුවීමක් වෙන්නේ නෑ නමුත් ඒ වෙලා විසිත පිරිසදුුවෙනවා. එනිසා ඒ මනෝදවාරය පිරිසුදුි කරන කරමයක්. ඒනිසා ඒ කාය දුෂ්චරිතයන්ගෙන් වැලකීම තමයි කාය කරමයක් වෙන්නේ වචී දුෂ්චරතයන්ගෙන් වැලකීම තමයි වචීකර්මය වෙන්නේ. අවශේෂ සියලුමක් කුසල කරමයු. කය යොදවලා වචනය යොදවලා කළත් නැතත්. ධානය ධර්මස්වවනය ධර්ම දේශනාව වතාවත් කිරීම. ඒගේ ගරු බහමන් කිරීමේ සියල්ලක්ම සංග්‍රහවෙන්නේ මනෝ කරමය අතර. එනිසාේ බෙදීම් දෙක හොඳින් මත බාගන්න. කායවාක් මනෝ කර්මයන්ගේ බෙදීම දයාාකාරයෙකට සිද්ධ වෙනවා. කෝමද කාය වි්ඥත්ති උපකාර කරගෙන සිද්ධ කරන්න වූ කර්මකාය කරමයි. වචේ වි්ත්ති උපකාර කරගෙන කරන්නව කර්ම වචි කරමයි ඒදක උපකාය තොරව හුදු මනසිමරන මනවෝ කරමයි. ඒතමයි කිරීම් සභාවය කරනාකාරය අනුව කරමය විගලාාකරපු ැටි කුසලරමය ඉලාඟට පිරිසුද කිරීම ර්තය. ඒයි පින්ගතුනී අකුසල කර්මය විසේ අකුසල කරමයක්ත් කායවක් මනෝලෙස බෙදන්න ඒ කිරීම් කරීමට යොදාගන්න වූ ඒ ද්වාරයන් උපකාරගෙනයි. කුසල කරමේ තවත් විශේස බදීමත්තිනව පිරිසුදු කිරීම මර්තයෙන්. කාය දවාරයේ පිරිදු කරන කාය දුෂ්චරතයන්ගෙන් වැලකෙන කුසලේ චේතනාව කායකරමයයි. වචී දුෂ්චරතයන්ගෙන් වැලකින් වසයෙන් පහලවෙන්නවූ කුසල චේතනාව වචීකරමයයි. ඒවගේම අවශේෂ සියලුම කුසල කර්මයෝ. ඉතින් හහිද දවාරය යේද මනේ වැදගත්වන්නේ පිරිස්තුබීමයි. පින්ගතනයේ බුද්ධ වාසනයහි. ප්‍රදාාන වශය කරමය ක්ුස කරම ල දැනන්නේ පිරිසුදු කිර අර්තයනයි නැත සහරක ට හිතන්න පුළුවන් නොකරී මාත්‍රය ක ෙද කුසලයක් ව හිස් බවක් නේද ඒ තරු ගන්න පින්ගත් ොකර මත්‍රය කියේ වගේ අකුසලට නැගගේ සිටිටන්න නැතව අකුසලේ යට පත් කරමින්. ඒක නැගීද ැතුව ඇතිරන්න පිරිසුදු භාවයක් තම එමේ නොකිරීම කිය යෙන්නේ ඒ නොකිරීම සිද්ධ වෙන්නට සිද්ධවෙෙනට ඒ කියන්නේ යම්මලාවක සීලේ සමාදන් වෙලා බොෝකාලයක් ඒ නැගීන්න සිටි නැතිව සිටියොත්. එ වෙලාව පවතින නිවිච්ච භාවයට කියන අපි තදංග නිර්වාණය කියලා මේක එක් තරා විද්‍යාමාන අවස්ථාවක්. ඒක බොහෝකල් ගතවෙන්නට ගතවෙන්නට මොකද වෙන්නේ අර සමාදංවෙච්ච කුසලේ ප්‍රබල වෙනවා. ඒනිසා අතීතයේ ඒ පහලවෙච්ච කර්මචේතනාව. මොකද වෙන්නේ සීලේ බොහෝකල් රකින්න රකින්න ප්‍රබල වෙලා ඒ නිසා පරණ වෙන්න පරණවෙන්න තමයි. ඒ චේතනාව මහත්ඵල මහානිසංස ගෙන දෙන්නට සමර්ථවෙන්න. ඒනිසා නොකිරීම් මාත්‍රයක් හිස් බවක්නෙ වෙයි අකුසල කර්මේ කකුසල කලේස වේ ට නැගී සිටින්න දෙන්න නැතුව. ඒ යට පත් කරමින් පවත්වන්නා වූ. එක්තරා නිවිච්ච අවස්ථාවක් තමයි ඒ අවස්ථාව. ය සිද්ධ වනේ ඒ ඇතිකර ගත්තේ කුසල සිතකින් ඒනිසා. එ නොකිරීමට හේතු වෙච්ච. නොකිරීමට මුල්වෙච්ච එක් කුසල සිත, ඒ කාන්තය ප්‍රබලවෙච්ච කුසල ධර්මයක්, ඒය මහත්පලයි මහනි සන්සයි. දැම්පින්ගතති සබ පාපස අරනං. කුසලස් උප සම්පදා මේ කියන ගාතාාවේ, සබ පාපසාරන කියගැන කියලු අකුසල් නොකරඉන්න කියන කන එතකොටේ නොකරී මාත්‍රයක් ගැනවේ කියන් හිස්බවක් නෙවෙයි ඔයකගේබ විදියට කායවක් දවා ර වැඩින් අකුස ය ැ සිට නැතුව ීතිික්‍රණය කරන්නද දෙ නැතුව එය ැඩ පවත්තුමෙන් සිදධද කරන්නාව, පිරිසුදු භාව ඇතිත කරන්නාව. ඒ කුසල කරමයෝ ගැන තමයි, සියලු පව් නොකරීම කියලා මෙතැන. හහන් කලඳහන් කලතින් ඒක විසේස වූ ගුණයක් ඔය විදියට පංගතුන කායවක් මනෝකර්ම ලෙස කුසල කරමය බදන්නට පුළුවන්. ති මේ කුසල කර්මය විාකදී මසයෙන් මනුලෝව දිව ලෝකවලයි වගේ සහට තිරස්්චාන් ලෝකවල බ්‍රහ්මලෝකවල විාකදී මසිය පහලව වෙන විා චිත්ත චයිසික ධර්මයෝ ද මේකද දනගන්න ඕනි. කෝමද මේ කුසල කරම සිද්ධ කරන කොට අප ප්‍රබලවිෙන ලෙස මහත් පල මහනිසංස ලැබිනිසක සිද්ධ කරන්නේ. ඒවාගේ මේ කුසල කර්මයන්ගේ විපාකස ලබෙන්නවූ. එඋපත්තියන් කෝමද තීරණය වෙන්නේ කියන එක නමුත් කාලවෙේලාද ක්මයන් නිසා ඒ අවන් කරන්නට මේදේශනාව ද පිරිඩ ලැබෙනනි නෑති ඉදිරි කරන්නවූ ඒ දේශනාවක දියක සුදුසු පරිදිිකරන්නට බලාපොරොත්තු වෙනවා තිගේ මේ අනුව මේ සෑම් පින්ංිමතුන්ටමත්. ඒ ධර්මස්ත්‍රවනය කුසලේ හේතු කරගෙන ධර්ම දේශනාමය කුසලේ හේතු කරගෙන. ඉදිරියේදී තමන්ගේ ජීවිත තුළ දානසීල භාවනාදී දසපුුණඥ ක්‍රියාවන්. ඒවාගේ මකුසලයන්ගෙන් විරමණය වී මසයෙන් දස කුසල කර්ම පතයන් සිද්ධ කර ගැනීම අවකාස ලැබේවා. ඒසනා ශක්තිය දෛරය වාසනාව ඒ ත්‍රිවිදරත්ය ආශීරවාදය අනුග්‍රහය ලබේවා ඒතුළින් සෑම දෙනාව කුසල ජීවිතයක්. කුසල පරිසරයක් ඇති කර ගෙන කුසල සිතක් ඇති කරගෙන සුවසේ පාරමි සපුරා දිනෙන් දින භභභාවාවසේ දිනෙන් දින වැඩි, සුවස මවා මහ නිවැඩින්ම සැනසීම ලභාවා ලභාවාකින ප්‍රාත්තනා කරනවා. ආකා සටහාාච බුම්මට්හාා දේවානාගා මහිත් දෙකාප. പഞതങങു മෝതിത്වා ചിරන් රക്കതു සබුද්ධ සාാසනං ආකාസhatച බുම්මට්ట ദේഭනාග මහිද್ദക്ക പഞഞන්തങු മෝതിതවාചിර රക്കതു සබුද්ධ දේశනං ආකා සටታച බുමට frequencies දේවානාග මහිද್ദക്ക പഞഞන්തങු മෝതിതවාചിරන් රਖതു සබුද්ධ സാභකം ചിරන්රක්ക്കതു මම්පරන්തി.